ඉතින් අද පවාට මේ ගොස් ගෙනන්නේ මහජ බැංකෝමයින් දස් විසිතුන වශය සඳහා කැඳර ඇති නවතම පුහුණු බඳවාගැනීම පිළිබඳ විස්තර. එහිදී මේ පුහුණු බඳවාගැනීම අවසානයේ ස්ථිර සේවය ඇතුළත්වීම අවස්ථාවට හිමිවන බව සඳහන් කළ තියෙනවා. ඒ වගේම මෙම පුහුණු බඳවාගැනීම හා සම්බන්ධ සියලුම විස්තර, වයස සුසුකම්, වැටුප් පරිමාණය ඇතුළු සියලු විස්තර, අයදුම්පත් ලබා ගැනීම සහ යොමු කිරීම ඇතුළු විස්තර වලට මේ වීඩියෝ ගොස් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා වෙන වෙනම. දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයන්ගෙන් තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයෙකුට හා සම්බන්ධ උපාධියක් ලබා තිබිය යුතු බවට සඳහන් වෙනවා. එහිදී ඒ උපාධිය සෙකන්ඩ් ක්ලාස් ලෝවර්, සෙකන්ඩ් ක්ලාස් අපර් හෝ ෆස්ට් ක්ලාස් කණේට අයිති උපාධියක් යුතු බවටයි සඳහන් වෙන්නේ. එසේ නැත්නම් තවත් අවස්ථාවක් තිබෙනවා තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයෙකුට අදාළ විෂයන් සඳහා ඔයාලගේ GPA මට්ටම 3ත් 4ත් අතර තිබෙනවා නම් ඒ යටතේ තයිදුම් පත්තම කිරීමේ අවස්ථාව මෙහිදී ලබා දෙන්න තියෙනවා අවශ්‍ය කරන වෘත්තීය සුසුම සපුරා ගැනීම සඳහා. සඳහා අවශ්‍ය කරන අනිකුත් ස්කිල්ස් මොනවද යන්න සඳහන් කරලා තියෙනවා. එහිදී බැංකුවේ ඉලක්ක සපුරාලීම සඳහා ධනාත්මක ආපල් වලින් යුක්තව වැඩ කිරීමේ හැකියාව බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම ක්වීන් යටතේ වැඩ කිරීමේ හැකියාව, ඒ වගේම නායකත්ව ලක්ෂණ තිබිය යුතු බව සඳහන් වෙනවා. කණ්ඩායම් හැඟීම වැඩ කිරීමේ හැකියාව, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ හැකියාව, වගේම සිංහල හෝ දෙමළ භාෂාව හැසිරීමේ හැකියාවත් වලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව වලින් බලාපොරොත්තු වෙනවා. අවශ්‍යතාවය අනුව මහජන බැංකුවේ ඕනෑම ශාඛාවක සේවය කිරීමේ හැකියාව මෙහිදී බලාපොරොත්තු වෙන බව සඳහන් වෙන්නේ. ඒ වගේම වැඩි වේලාවක් අවශ්‍ය පරිදි වැඩ කිරීමේ හැකියාවත් වලින් බලාපොරොත්තු වෙනවා මේ තනතුරට අවශ්‍ය ස්කිල්ස් වශයෙන්. ගුණහ සම්බන්ධ බඳවාගැනීමේ කොන්දේසි මොනවද යන සඳහන් කරලා තිබෙනවා. එහිදී මහජන බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශයට තමයි මේ බඳවාගැනීම සිදු කරලා ලබන්නේ පුහුණු බඳවාගැනීම වශයෙන්. එසේ නොමැතිනම් බැංකුවේ කලමනාකරිත්වය විසින් තීන්දු කරන ලබන අංශයක් සඳහා මෙහිදී මේ බඳවාගැනීම සිදු කරන ලබන බවට සඳහන් කරලා තිබෙනවා. එහිදී වසර දෙක කාලයක් වලගේ පුහුණුව හිමිවන බවට සඳහන් කරලා තිබෙනවා. එහිදී සාර්ථකව පුහුණුව අවසන් කරන පුද්ගලයන් බැංකුවේ ස්ථිර සේවා ගණයේ ග්‍රේඩ් ඔෆ් ඇසිස්ටන්ට් මැනේජර් ග්‍රේඩ් 3 තනතුරු සඳහා අන්තර්ගහණය කරන බවට සඳහන් කරලා තියෙනවා සුසුකම් අනුව. ඒ වගේම බඳවාගෙන ලබන සංඛ්‍යාව බැංකුව මගින් තීන්දු කරන ලබන බවට සඳහන් කරලා තියෙනවා මේ කොන්දේසි වශයෙන්. තෝරාගන්න ලබන ආකාරය තමයි ගෙනෙන්නේ. එහිදී මෙහිදී මේ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම් මත වසර දෙකක් කාලයක් සඳහා බඳවා ගැනීම සිදු කරන ලබන බවට සඳහන් වෙලා තිබෙනවා. එහිදී බඳවා ගැනීමේදී ගෘහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් ඔයාලගේ අදාළ කරන සුසුකම් තියෙනවද කියලා ඔයාලා පරීක්ෂා කරන ලබන බවට සඳහන් වෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයන හා සම්බන්ධ ස්කිල්ස් වාරසතු තිබෙනවද කියලා මෙහිදී මේ සම්මුඛ පරීක්ෂණයේදී ඔයාලගේ වෙන බලන බවට තමයි සඳහන් කරලා තිබෙන්නේ. එහිදී වැඩිම ලකුණු ලබාගත් පිළිවෙලට ඔයාලා බඳවා ගැනීම සිදු කරන ලබන බවට සඳහන් කරලා තියෙනවා මේ බඳවා ගැනීම ක්‍රමය යටතේ. අසම්බන්ධ අයදුම්පත් ලබා ගන්න ආකාරය සහ වැඩිදුර විස්තර ලබා ගන්න ආකාරය තමයි ඔයාලට ගෙනෙන්නේ. එහෙනම් මේ වීඩියෝ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාරයේ වෙබ් පිටුවෙන් අපි ඔයාලට මේ තනතුරු හා සම්බන්ධ සියලු විස්තර සහ සුසු අයදුම්පත් ෆෝමැට් එකක් ලබා දීලා තියෙනවා. සාම්පල් ෆෝමැට් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒ අනුවත් ඔයාලගේ අයදුම්පත් සකස් කරගෙන ඒ මේ හැකියාව පවතිනවා. එහෙම නැත්නම් ඔයාලගේ අපඩේට් CV එකක් ඒ හැකියාවත් පවතිනවා මෙම තනතුරු සඳහා. එනි ඒ සඳහා ෆුල් ජොබ් නොටිෆිකේෂන් එකත් ඔයාලට මේ වීඩියෝ තුන ඩවුන්ලෝඩ් කරගෙන වැඩිදුර විස්තර ලබාගෙන මේ සඳහා ඉදම් ප්‍රතම් කිරීමේ අවස්ථාව ලබා ගන්නට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ගමුක ලාංකාරය තමයි ඔයාලට ගෙන එන්නේ. එහිදී ඔයාලගේ අඳුම්පත් ඊමේල් මාර්ගයෙන් තමයි යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ මේ බැංකුව මගින්. එහිදී ඔයාලගේ අඳුම්පත් සමග ඔයාලගේ අධ්‍යාපන වෘත්තීය පරබෝධි සනාතික වෙන සහතික වල ස්කෑන් කරලා ඊට පස්සේ සහිතව තමයි ඔයාලා ඊමේල් එකට අටැච් කරලා මේ අඳුම්පත් යොමු කිරීම සිදු කරන්න ඕනේ. ඒ විදිහට ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා recruitment@peoplesman.lk කියන ඊමේල් ලිපිනේට වරපුලුවන් මේ අඳුම්පත් වීම සිදු කරන්න. අවසාන දින වශයෙන් 2023 ජනවාරි 18 දක්වා ආන අවස්ථාව දැන්ට මේ සඳහන් සඳහා ලබා දෙලා තියෙනවා අඳුම්පත් යොමු කිරීමට. එසේ අඳුම්පත් යොමු කරාට පස්සේ ඔයාලට confirmation email එකක් නැවත ලැබෙනවා ඔයාලා යොමු කළ ඊමේල් ලිපිනේ සඳහා. එසේ confirmation email එකක් ඔයාලට දිනයක් හෝ දිනකට තුල නොලැබුණොත් ඔයාලට පුළුවන් මේ සඳහා විමසීමක් කරන්න මේ ලබා දෙලා තියෙන දුරකථන අංක වලට කතා කිරීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කරලා තියෙනවා මේදී අයදුම්පත් යොමු කිරීමේදී. එසේම අයදුම්පත් යොමු කිරීමේදී එවැනි email එකේ සබ්ජෙක්ට් තියෙන අයදුම් කරන තනතුර ඔයාලා සඳහන් කළේ වෙනත් කඩිනම් කළ යුතු බවට විශේෂයෙන්ම මේදී අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.